بدويننا. Arayanne, 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 Arayan
أنا أحبك.
Alu kadeya,
Come on! 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 Come
Yeah, man.
ايه وجايبه ايه
ගැටළු වගේම අපි මේක වෙන නරනාවකට කලින් බොහෝ කාලයකට කලින් අපි ඇඩ්මින් එකේ පරිපාලනයේ ඉල්ලුවා මේ විශ්වවිද්‍යාලයට ඉලම් රැපියක් ලබා දෙන්න කියලා මේ ඉලම් රැපිය අපි ඉල්ලන්නේ බොහෝ කාලයක ඉඳන් නමුත් අපට අපේ ඉල්ලීම හරියට ඉල්ල ගන්නට අපිට ලබා ගන්න පුළුවන්කමක් නැහැ මේ වගේම අද මේක සකල් පාඩයක් කරගෙන අපේ ස්ථානයට මේ අවස්ථාවේදී ඇවිල්ලා ඉන්නවා මේ වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් ඒ වගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් දැනට ඇති වෙලා තියෙන විශාලතම අරමුණ තමයි ගැටලුව තමයි මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළා ඒ වගේම TMC හේමන් නැත්තම් ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් ආරම්භ කළා ඒවා තුළින් මුදලට උපාධිය විකුණන තත්ත්වයකට පවතින ආණ්ඩුව වගේම මේ ලංකාව තුළ කලින් ලංකාව පාලනය කරපු ආණ්ඩුව තමන්ගේ ක්‍රියාකලාප අරංගියා වගේම මේ වෙනකොට දැනට පවතින මහජනතාවගෙන් මේ ඊයේ පෙරේද ළඟදිව පත්වන ආණ්ඩුවක් තමන්ගේ ප්‍රතිපත්තියේ විදියටම අරගෙන යනවායි කියන එක ඔබට පැහැදිලි වෙලා තියෙනවා මේ වගේම තමයි රෝණ විශ්වවිද්‍යාලයේ තුල විශාල අරමුණක් ඇති වෙලා තියෙනවා රෝණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා පිළිබඳව විනය ව්‍යාපාර ගන්නට කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරා අද මේ අරගලය නිර්මාණය වුණේ අද මේ විරෝධතාවය නිර්මාණය වුණේ ඒ සතන් පාදයක් එක්ක ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තුෙන් කියනවාද අරය ප්‍රකාශ කරන්න ඕන ඒ වගේම තවදුරටත් මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කැලණි විශ්වවිද්‍යාලයේ පමණක් නෙවෙයි මුළු මහත් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය තුළම ඇති වෙලා තියෙන ගැටුම් රාශියක් පිළිබඳව මේ සියලුම ගැටුම් අපි මාතෘකාව කරගෙන ඒ සියලුම අරමුද ඒ වගේම අපේ සියලුම ඉල්ලීම් අපි සමන්පාද විදියට අරගෙන අද කැලණි විශ්වවිද්‍යාලයේ මාස්ටර් සංගමයේ විදියට අපි නුවර පාරට ආවා මේ නුවර පාරට අපි ආවේ විශේෂයෙන් අපේ සියලු ඉල්ලීම් දිනා ගැනීම බලාපොරොත්තුෙන් කියනවාද අපි පරය ප්‍රකාශ කරනවා ඒ වගේම තවදුරටත් වැඩිපුර අදහස් දැක්වීම සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ මාස්ටර් සංගමයේ සභාපති හසින්ද මුතික සහෝදරයාට දැඩි සහෝදරත්වයෙන් ඉල්ලීම ආරම්භ කරනවා ¡Gracias!
أنت
නාවල පිටිය නුවරඑළිය කියන රෝහල් තමයි ඒකට සායනික මුහුණ දෙන්න තෝරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අර හොරා අර මහ මිනී මරු හොරා රටේ ජනතාවට අඬෝ අඬෝ ගහපෝ අයිතියක් ඉල්ලගෙන මහා බාරට බැස්සට පස්සේ මිනිස්සුන්ට ගහපෝ ඉරාන් නලස් අයියා ඉරාන් නලස් අයියාට තියෙනවා ගේට්වේ කියලා ආයතනයක් ඒ ගේට්වේ ආයතනයලු දැන් ගන්න වෛද්‍ය පාඩිකඩයක් දාන්න යනවා පෝස්ට් සිටි හතුලේ ඉතින් ඔන්න ඔහොමයි මේ වෙද්දි විශ්වවිද්‍යාල පද්ධතියට මේ ආණ්ඩුව වගේම කලින් ආණ්ඩු සලකන්නේ ඉතින් අපි ගියා මේ ආණ්ඩුව හම්බ වෙලා මේව වහම නතර කරන්නේ කියලා කියන්න හැබැයි මේ ආණ්ඩුව අපිට දීපු උත්තරේ තමයි අපිට දැන් කරන්න වෙන්නේ ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනිද නැද්ද කියලා ඔයලා බලන එක තමයි සමාලෝචනය කරන එක තමයි ඉතින් ඔන්න ඔය වගේ ඒ පැත්තටත් නැහැ මේ පැත්තටත් නැති වගේ උත්තර තමයි දෙන්නේ එනිසා අපි කියනවා ශිශු ව්‍යාපාරයේ විදියට අපි අද පහලට වේකට අපි කියනවා කොන්ද කැලින් තියාගෙන උත්තරයක් කියන්න කියලා අපි කියනවා තමන්ගේ ප්‍රතිපත්තිය වහාම මේ ආණ්ඩුව කියන්න කියලා ඒක අමුතු ප්‍රතිපත්ති වෙන්න බෑ ඒක අමුතු ප්‍රතිපත්තියක් වෙන්න බෑ ඒක නිශ්චිතවම නිදහස් අධ්‍යාපනය පිළිගන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හොස්පිටල් දාන ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ මොකද මේ ගමන් කරන මේ පාරි මගතොටේ ගමන් කරන ආදරණීය අම්මලා තාත්තලාට ආදරණීය සහෝදරයන්ට සහෝදරියන්ට තමන්ගේ හිතවතෙක්ට තමන්ගේ දුවදරුවෙක්ට වෛද්‍ය උපාධිය බෝඩි ගන්න කර දෙන්න බෑ හැබැයි මේ ආණ්ඩුවේ සම්බන්ධව නිශ්චිත උත්තරයක් කිව්වේ නෑ එනිසා තමයි අපි මහා බාරට ආවේ එනිසා අපිට මහා බාරේ අරගෙන තෝරගන්න හේතු තියෙනවා එනිසා අපි කියනවා මේවට විසඳුම් අපි මහා බාරේදී ගන්නවා කියලා ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා වහාම මේ සම්බන්ධව තමන්ගේ ප්‍රතිපත්තිය කියන්න කියලා ඒ වගේම තමයි ඊට පස්සේ අපි කිව්වා මේ වෙද්දී සම සෞඛ්‍ය විද්‍යා උපාධිය නිදහස් අධ්‍යාපනයේ යක්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල 6ක සම සෞඛ්‍ය උපාධිය ලබා දෙනවා සම සෞඛ්‍ය උපාධිය කියලා කියන්නේ රටේ සෞඛ්‍ය සේවයට අවශ්‍යම කරන වෛද්‍ය වෘත්තිකයන් අමතරව පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් තමයි මේ සම සෞඛ්‍ය උපාධියෙන් උපාධිධාරීන් විදියට බිහි වෙන්නේ සායනික පුහුණුව ලබා ගැනීමෙන් එද විකිරණ ශිල්පී වෛද්‍ය රසායනාගාර ශිල්පී බෞද්ධ චිකිත්සක විකිරණ චිකිත්සක වේදිකා කියන උපාධි පාඨමාලාවන් තමයි මේ සම සෞඛ්‍ය උපාධිය ඇතුළේ තියෙන්නේ හැබැයි නිදහස් අධ්‍යාපනයේ යක්තේ ජනතාවගේ බදු මුදල් භාවිතා කරලා මේ විදියට සම සෞඛ්‍ය උපාධිධාරීන් නිර්මාණය කරගත්තා රටේ සෞඛ්‍ය සම්පත සෞඛ්‍ය සේවය භාවිතා කරමින් මානව සම්පත සුවපත් කිරීම සඳහා සම සෞඛ්‍ය උපාධිධාරීන් රටේ විශ්වවිද්‍යාල තුලින් බීකරාට තවම ඕන අවශ්‍ය විදියට නිදහස් සෞඛ්‍ය සේවය සඳහා හොරාගෙන නැහැ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා අනුමත කරගෙන නැහැ එනිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි නිදහස් සෞඛ්‍ය සේවය එක පැත්තකින් හැකිලෙනවා ඒ වගේම තමයි හොරපාරෙන් අධ්‍යාපන පෞද්ගලීකරණයට එහෙම නැත්නම් රජයේ උපාධියෙන් කනකොක හතර දැනට රජයේ උපාධින් වලට උඩම්මගේ සැලකිල්ල ලබා දෙන තැනට මේ ආණ්ඩුව වලින් වැඩ කරගෙන යනවා ඒ වගේම තමයි තවත් කාරණයක් තියෙනවා ඒ තමයි කොතලාවල KIO IISS කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳව ගන්න සූදානම් වෙනවා ඒක සැලැස්ම වෙන එකක්වත් නෙවෙයි ඒ තමයි ඊළඟට කොතලාවලින් දාන ඊළඟට KIU එකෙන් දාන ඊළඟට IISS එකෙන් දාන වෙළඳ දැන්වීමක ඊළඟට දාන එක තමයි මෙන්න මේ අපි දෙන අපි ලක්ෂ 50000 දර දෙන සම සෞඛ්‍ය උපාධියට රජයේ සේවයට බඳින්න පුළුවන් කියන එක එනිසා මේක නිශ්චිතවම නිදහස් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා ගේන වෑයමක් කියලා අපි කියනවා එනිසා අපි බොහොම පැහැදිලිව බලපෑම් සාකච්ඡා කියනවා වහාම සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් වාර්ෂිකව රාජ්‍ය සේවයට අනුබද්ධ කර ගැනීම සඳහා නිශ්චිත බඳවා ගැනීම ක්‍රමවේදයක් සකස් කරන්න කියලා අපි කියනවා ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ වෙද්දී රුහුණ විශ්වවිද්‍යාලයේ ඉන්නවා උන්මත්තක උපකුලපතිවරේ එයාගේ නම තමයි සුජීව අමරසේන සුජීව අමරසේන මේ සුජීව අමරසේන කියන මහාචාර්යවරයා
රෝහණ විශ්වවිද්‍යාලයේ උපකුලපති බවට පත් වෙන්නේ 2019 අවුරුද්දේදී 2019 අවුරුද්දේදී උපකුලපති වෙලා ආපු ගමන් කොරන වැඩේ තමයි මහාචාර්ය සංගමේ සභාපති සහෝදරයාට ලේකම් සහෝදරයාට ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහුති කිරීම දෙනවා ශිෂ්‍යභාවය අහුති කිරීම දෙනවා එහෙම දීලා සුදීව අමරසේන මිනිහාගේ වැඩ කිදනික විශ්වවිද්‍යාලය තුල දාන්න පටන් ගන්නවා ඒව අමුතු ඒවා නෙවෙයි ශිෂ්‍යයන්ට සස්පෙන් ගන්නවා හොස්ටල් එක ඉන්න දෙන්නේ නැහැ අංගි තහනම් දෙනවා භූමි තහනම් දෙනවා ආචාර්යවරුන්ට දඬුවම් දෙනවා ආචාර්යවරු බලෙන් විශ්‍රාම ගන්නනවා වයස සම්පූර්ණ වෙනකන් කලින් බලෙන් විශ්‍රාම ගන්නනවා එතනින් නතර වෙන්නේ නැහැ එතනින් නතර වෙන්නේ නැහැ මේ සුජීව අමරසේන කියන විශ්ව වීසේ උන්මත්තක උපකුලපතිවරයා මීට මාස කිහිපයකට කලින් රෝහාන් ලක්සිර කියන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයව විශ්වවිද්‍යාලයක ආග්‍රහණය කරවලා ඝාතනය කරන්න උත්සාහ කරා ඉතින් මෙන්න මේ වගේ වීසේ කෙනෙක් තමයි රුහුණට ඉන්නේ එතනින් නතර වෙන්නේ නැහැ අනත් ජන සේවක සහෝදරුන්ට මර්ධනය ගේනවා මීට සති කිහිපයකට කලින් අනත් ජන සේවක සහෝදරවරුන්ගේ වාර්ෂික මහා සභා සම්මේලනයේ තිබුණා මේ මහා සභා සම්මේලනයේ යන්න නිවාඩු දින ඕනෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයක මේ සහෝදර සහෝදරියන්ට දෙනවා මොකද ඒක ඔවුන්ගේ වෘත්ති අයිතිවාසිකමක් හරයි මේ වීසි කියන එක තමයි අපි උඹලට නිවාඩු දෙන්නේ නැහැ කියන එක ඉතින් ඔන්න ඔය වගේ කැරැස්සුවක් තමයි මෙන්න මේ සුජීව අමරසේනට කියන්නේ එනිසා අපි කියනවා බොහොම පැහැදිලිව නම් මේ වෙද්දී රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කියනවා සුජීව අමරසේන අපිට එපා කියලා මේ වෙද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා සුජීව අමරසේන අපිට එපා කියලා මේ වෙද්දී අනත් ජන සේවකයෝ කියනවා සුජීව අමරසේන අපිට එපා කියලා එනිසා අපි හිතනවා මේ ආණ්ඩුවට සුජීව අමරසේන කියාගෙන යන්න අමුතු උදාවක් නැතුවද කියලා එනිසා වහාම සුජීව අමරසේන තාවකාලිකව සේවයෙන් ඉවත් කරලා හෝ වැඩ අත්හිටුවලා ඔහුට විරුද්ධව සාධින විමර්ශන කොමිෂන් සභාවක් පත් කරලා විමර්ශන කරන්න ඕනේ මොකද මේ සුජීව අමරසේන කියන පිස්සු වීසි ඉන්නකන් මිනිහට විරුද්ධව අනත් ජන සේවක සහෝදරවරු ආචාර්යවරු සාක්ෂි දෙන්න පාරට එන්නේ නැහැ ශිෂ්‍ය වුණත් ඒ වගේ ඔහු බලපෑම් කරනවා පෞද්ගලික පරිගණීම් කරනවා එනිසා තමයි අපි කියන්නේ මොහුගේ තනතුරෙන් වහාම ඉවත් කරන්න ඕනි කියලා ඉවත් කරලා ස්වාධීන කොමිසමක් පත් කරන්න ඕනි කියලා යෝජනාව බලපෑම් අපි මේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාර විදියට කරනවා ඒ වගේම තමයි ආදරණීය සහෝදරනි සහෝදරියනි එතනින් නතර වෙන්නේ නැහැ දැන් මේ වෙද්දී කැලණිය විශ්වවිද්‍යාලයට වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියකට අප්පරකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ප්‍රශ්න ගොන්නකට ඒ වෙන අමුතු දේවල් නෙවෙයි මේ වෙද්දී නේවාසිකාගාර පහසුකම් නැතිවීම නිසාම සහෝදර සහෝදරියන්ට කියනවා මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්න කියලා එහෙම නැත්නම් කියනවා බෝඩින් කාමරයක් අරගෙන ඉගෙන ගන්න කියලා අපි හිතනවා තුන් වේල කන්න බැරි රටක තුන් වේල කන්න බැරි ජනතාවක් ඉන්න රටකට බෝඩින් කාමරයකට ගෙවන්න කියලා විශ්වවිද්‍යාලයේ ඉන්න තමන්ගේ දුව දරුවට අමතරවරු කියන 10000ක් 15000ක් දෙන්න මේ රටේ ආදරණීය අම්මලා තාත්තලා කාටවත් බෑ කියලා ඒ නිසා තමයි අපි කියන්නේ වහාම නේවාසිකාගාර පහසුකම් පුළුල් කරන්න කියලා හැබැයි මේ ප්‍රශ්නේ අපි ආණ්ඩුවට කිව්වට පස්සේ ආණ්ඩුව අපිට දීපු උත්තරේ තමයි අනේ ඔව් ප්‍රතිපත්තිමය තීරණ ඕම අපිට දැම්ම ගන්න අමාරුයි කියන්නේ ඕම තමයි මේ ආණ්ඩුව කිව්වේ ඒ නිසා තමයි අපිට මහා බාර නැවත තෝරගන්න උනේ ආදරණීය අම්මලා තාත්තලාට තීරණ වගේ ඒ වගේම යන්නේන ගමන් අපි වහගෙන ඉන්න සහෝදරයර සහෝදරිය තීරණ වැදී දැන් මෙන්න විශ්වවිද්‍යාල පද්ධතියේ සහෝදර සහෝදරියන්ට දුවදරුවන්ට කම්බරකට ප්‍රශ්න උසස් අධ්‍යාපන ශේත්‍රයේ මලගම ඉතාම ආසන්න වෙලා තියෙන්නේ උනේ දුවදරුවෙක්ට විශ්වවිද්‍යාලයකට අවිල්ල ඉගෙන ගන්න සිද්ධ වෙන තත්ත්වය නැති වෙලා තියෙන්නේ ඒ වගේම තමයි ඔබ දහස් ගණන් බදු ගෙවනවා හැබැයි යන්න දොස්තරල බදු බහැර හරිනවා හැබැයි යන්න එක එක දේශපාලන බදු බහැර හරිනවා උන්ට මුකුත් වෙන්නේ නැහැ උන්ට අමුතු අමුතු දේවල් වෙන්නේ නැහැ හැබැයි මේ රටේ ආදරණීය අම්මලා තාත්තලා ගෙවන බදු ටිකෙන්වත් හරි හැටි රටේ ජනතාවට අධ්‍යාපනය කියන අයිතිය දෙන්න කියලා අපි මේ ආණ්ඩුවට බලපෑම් කරලා කියන්නේ එහෙම වුණොත්ින් විතරයි අධ්‍යාපන ශේත්‍රය නිදහස් අධ්‍යාපන යත්තේ ඉතුරු වෙන්නේ එහෙම නැත්නම් එහෙම මෙතන ඉන්න ජනතාව හැමෝටමයි මේ රටේ ආදරණීය අම්මලා තාත්තලාගේ දුවදරුවන් හැමෝටමයි සිද්ධ වෙන්නේ කෝටි ගණනින් වියදම් කරන්න පුළුවන් ඉතාම කිහිප දෙනෙක්ට විතරක් අධ්‍යාපනීය බූදලයක් විදිහට ලබා ගන්න හැකි වෙනවා අනිත් අයට තොට්ට යන්න සිද්ධ වෙනවා
අනිත්යන අධ්‍යාපනයේ නතර කළ දාන සිද්ධ වෙනවා. ඉතින් ඔය ප්‍රශ්න ටික කියන්න තමයි අපි අද ආවේ. ඒ නිසා අපි කියනවා ආදරණීය අම්මලා තාත්තලාට මේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇති වෙලා තියෙන උක්‍ර ගැටලු සම්බන්ධව අවධානයෙන් ඉන්න මේවා අපි කාටතොරා සුවහල සිද්ධ වෙන දේවල්. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට ග්‍රහණ අධ්‍යාපන පෞද්ගලීකරණය සම්බන්ධව මේකේන වැඩපිළිවෙල වහාම නතර කරන්න ඕනේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකරණය නතර කරන්න ඕනේ. සමතෝක්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට වහාම බඳව ගන්න නිසි ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ වගේම තමයි පිස්සු වීසියේ සුජීව අමරසේනව වහාම ධූරයෙන් ඉවත් කරන්න ඕනේ. ඔහුට විරුද්ධව සාධින කොමිසමක් පත් කරන්න ඕනේ. ඔහුගෙන් අසාධාරණයට පත් වෙච්ච සියලුම දෙනාට යුක්තිය ලබා දෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නිර්මාණය වෙලා තියෙන උක්‍ර ගැටළු වලට වහාම විසඳුම් ලබා දෙන්න ඕනේ කියලා අපි කියනවා. එහෙම කරන්න අසමත් වුණොත් එහෙම අපි කියනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට මේක මරණය වෙනිපෙනී සිටියදී සටන් කරපු ව්‍යාපාරයක් මේක කොන්දේසි විරහිතව මරණය වුවද තෝරා ගැනීමෙන් මහපාරය අරගලය තෝරපු ව්‍යාපාරයක් එවැනි ව්‍යාපාරයක වර්තමාන පුරුද්දියට අපි කොන්දේසි විරහිතව මේ ආණ්ඩුවට අදාළ කරන බලපෑම කරන සූදානම් එහෙම වුණත් එහෙම අපි කියනවා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට වහාම මේ සම්බන්ධව හොයා බලලා මේ සම්බන්ධව හොයා බලලා ශිෂ්‍ය ව්‍යාපාරයේ යෝජනා ක්‍රියාත්මක කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඒ බලපෑම කරන්න තමයි අපි අද දවසේ මේ විදියට ආවේ. ඒ වගේම තමයි අද කැලණිය විතරක් නෙවෙයි නැගෙනහිර විරෝධතා ජබුරෙත් විරෝධතා සබරගම් විරෝධතා අධ්‍යාපන පෞද්ගලීකරණය දෙරි අරගලයට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට